වැඩ කරන, මහන්සි වෙලා හම්බ කරන, මහන්සි වෙලා ව්‍යාපාරයක් කරන මේ සියලුම පුරවැසියන්ගෙන් අසීමිත ලෙස බදු අය කරන මේ ආණ්ඩුවම තමයි ජනාධිපතිට මිලියන 8750ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ සහ මේ පාර්ලිමේන්තුවෙන් ඒක අනුමත වෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව. මතක තියාගන්න ඒ 2024 අයවැයෙන් වෙන් වෙච්ච මිලියන 6100 ගානකට අමතර ඒ ගිය නොවැම්බර් මාසේ ඒක අනුමත වුණේ. දැන් මාස 6ක් යන්නේ ඉස්සෙල්ලා තව 8750ක් අනුමත වෙනවා. මොනවා කරන්නද? ඉද්දාමත්ම පැහැදිලිනේ මේ වියදම් කරන්න යන්නේ එළමෙන මැතිවරණයට. මැතිවරණයකට සූදානම් වෙන එක නැත්තම් මේක මේ ජනතාව අතර බෙදලා ජනතාවට මොකක් හරි සේවයක් කරන්න නෙවෙයිනේ. එතකොට මොකද්ද මේ අද අපේ රටේ පවතින්නේ දේශපාලනය කියන්නේ තමන්ගේ බූදලයක් හැටියට දකින පාලක පන්තියක් නඩත්තු කරන ක්‍රමවේදයක්. තාත්තගෙන් පුතාට, මේ අක්කගෙන් අයියාගෙන් අක්කට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ශක්තිමත්ව පවතින නම් තමන්ගේ මහජන නියෝජිතයන් ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. මං ඇහුවත් ඔබට ඔබේ මහජන නියෝජිතයන් ගැන ඔබට විශ්වාසයක් තියෙනවද කියලා මම හිතන්නේ හිනාවේ. එහෙනම් අපිට ප්‍රථමයෙන් අවශ්‍ය වෙන්නේ මේ මහජන නියෝජිතයත් පුරවැසියත් අතර තියෙන මේ ඉතාමත්ම දූෂිත සම්බන්ධතාවය වෙනස් කර ඒ වෙනුවට පුරවැසියත් තමන්ගේ පාලකයාත් තමන්ගේ මහ නියෝජිතයත් අතර දෙපැත්තෙන්ම ගරු කරන දෙපැත්තෙන්ම එකඟ වෙන ගිවිසුමක් සමග පාලනයක් ඇති කරගන්න එක.